ඉතින් අපේ ආලුන්ට till the end of the moon drama series එකේ 13 වෙනි episode එකේ review එකක් තරන් ආවා. ඔය කලින් episodes බලපු නැති කෙනෙක් නම් උඩ පෙන්නන card එකෙන් හරි අහල description එකෙන් හරි ගිහින් ඒ episodes ටිකත් බලලම අද මම අරන් ආව 13 වෙනි episode එකේ කතාවත් එක්ක එකතු වෙන්න. කලින් කොටසේදී මින්නේ සහ ජීව් අතර විවාහය සිද්ධ වුණානේ. ඒතේකට මින්නේට එකඟ වෙන්න සිද්ධ වුණේ ජීව්ගේ තාත්තා. ඒ කියන්නේ මොහේගඟේ රජතුමාගේ බලකිරීම නිසා. ජීවුනම් මේ විවාහයට උඩින්ම කැමති වුණා. ඒත් ඉතින් මින්නේ එක විවාහ වෙලා ගියාට පස්සේ තමයි ජීවුට තේරෙන්නේ මින්නේ මේ විවාහය ගැන ලොකු කැමැත්තකින් නෙවෙයි ඉන්නේ කියලා. ඒත් ඉතින් එහෙමයි කියලා වැඩේ අතාරින්නේ නැතුව ජීවුනම් උත්සාහ කරන්නේ මින්නේ එක කාලය ගත කරන්න විදියක් හොයාගන්න. මෙතනින් ඉස්සරහට මේ දෙන්නගේ ආදර කතාව මොන වගේ එකක් වෙයිද කියලා දැනගන්න අද වීඩියෝ එකේ අන්තිම වෙනකම් අපිත් එක්ක එකතු වෙන්න කියලා අපේ යාළුවන්ට ආදරෙන් ආරාධනා කරනවා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ ඔයාටම අපේ සෝරක YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඒ ළඟම තියෙන notification bell එකත් click කරලම මේ ලස්සන drama එකේ 13 වෙනි episode එකේ කතාවත් එක්ක එකතු වෙන්න. අද කතාව පටන් ගන්නෙම පෙන්නන්නේ ජීසේ දෙවියන්ව. ඔයාලට මතක ඇතිනේ මේ ජීසේ දෙවියන් තමයි සුසුට නිසරු ආගාධිති ජින්ගේ දුෂ්ට අස්තිය විනාශ කරන විදිය ගැන කිව්වේ කියලා. ජීසේ දෙවියන් ලී දෙවියන්ගේ ගාඩන් එකෙන් හොරකම් කරපු මල් අතු ටික එයාගේ ශිෂ්‍යෙක්ට දීලා කියන්නේ මේක ලස්සන භාජනයකට දාලා තියන්න කියලා. ඒත් මේ ශිෂ්‍යයාටින් වැරදීමකින් මේ මල් ටික මිනිස් ලෝකෙට වැටෙනවා. ඉතින් මේකට දඬුවමක් විදිහට ජීසේ දෙවියන් මේ ශිෂ්‍යාව පල්ලෙහාට තල්ලු කරනවා මිනිස් ලෝකෙට ගිහින් ඒ මල් හොයාගෙන එන්න කියලා. ඒ ජීසේ දෙවියන් මෙහෙම කරන්නේ එයාගේ ගෝලයා එක තරහකට නම් නෙවෙයි. මේ දවස්වල තියෙන යුද්ධය නිසා දෙව්ලෝකෙට වැඩිය මිනිස් ලෝකේ ආරක්ෂිතයි කියලා හිතන නිසා තමයි ජීසේ දෙවියන් ඒ විදිහේ දෙයක් කරේ. අද දෙවිවරු 12 දෙනාම මේ දේව සභාවට එකතු වෙන්නේ යක්ෂ දෙවියන්ව විනාශ කරන්න ක්‍රමයක් සාකච්ඡා කරන්න. මේ වෙලාවේ මෙතෙන්ට මින්නේත් වෙනවා. මේ ඉන්නේ චූ හුවාන් කියන දේවිය. චූ හුවාන් දේවිය මින්නේට අවවාද කරන්නේ මින්නේ දැන් විවාහක නිසා තමගේ බිරිඳ වෙනුවෙන් කාලය වෙන් කරන්න වගේම ඇයට හොඳින් සලකන්නත් පුරුදු වෙන්න කියලා. මේ අතරේ චීව් සටන් පුහුණු වෙන ගමන් එයාගේ කාලය නිදහසේ සතුටින් ගත කරනවා. චීව් ගහක් උඩට වෙලා පළතුරු කන ගමන් ඉඳි මේ ගහ යටට එන මින්නේට තේරෙනවා මේ ළඟම කවුරු හරි ඉන්නවා කියලා. මේ වෙලාවේ එකපාරටම ජීව ළඟ තිබ්බ පළතුරක් මින්නේගේ ඇඟට වැටෙන්න ගියත් මින්නේට පුළුවන් වෙනවා ඒක අල්ලගන්න. මේ නිසා ජීවටත් සිද්ධ වෙනවා ගහෙන් බිමට බහින්න. බිමට බහින්දිම ජීවගේ අතේ තිබ්බ පළතුරු ටික ඔක්කොම බිම වැටෙනවා. මේ මාලිගාවේ ඉන කවුරුත් නම් මේ මාලිගාවේ ගස්වල හැදෙන පළතුරු කවදාවත් කාලා නැහැ. ඒ නිසා මින්නේ ජීවට කියන්නේ දකින දකින එක කන්න එපා. මේවා විෂ පළතුරු වෙන්නත් පුළුවන් කියලා. ඒ ජීව් මින්නේට කියන්නේ මේවා විෂ නැහැ මේවා ගොඩක් රසයි කියලා. ඊළඟට ජීව් මින්නේට එක ගෙඩියක් දීලා කියන්නේ මේක කාලා බලන්න කියලා. ජීව්ගේ මේ කියුට් වැඩ නිසා මින්නේගේ හිතේ ජීව් ගැන ෆීලිංස් ඇති වෙන්න පටන් අරන් තියෙන්නේ. ජීව් දවස ගානෙම යුද පුහුණු වීම කරනවා. මේක දකින මින්නේ ජීව් ළඟට ඇවිත් ජීව්ට පුහුණු වීම කරන්න උදව් කරනවා. මේ වෙලාවේ දෙන්නට දෙන්න එකිනෙකා දිහා රොමැන්ටික් විදිහට බලාගෙන ඉන්නවා. මින්නේගේ හදවතක් මේ වෙලාවේ වේගෙන් ගැහෙන ගන්නවා. මේ නිසා මින්නේ කරන්නේ ජීව්ගේ පුහුණු වීම වලට උදව් කරන එක පැත්තක දාලා මෙතනින් ඉක්මනටම යන එක. කොහොම හරි ඊළඟ දවසේ මින්නේ ජීව්ට පුහුණු වීම වලට උදව් කරනවා. මේ අතරේ චූ හුවාන් දේවිය සහ ජීසේ දෙවියන් හොරෙන් වෙනවා මින්නේගේ මනමාලිය බලන්න හිතාගෙන. මින්නේව දකින ජීසේ දෙවියන්ට පුදුමයි මේ ඉන්නේ යාළ දන්න මින්නේ දෙවියන්මද කියලා. මොකද මින්නේ දෙවියන් කාත් එක්කවත් ලං වෙලා ඉන්න කැමති කෙනෙක් නෙවෙයිනේ. මින්නේ සහ ජීව් දෙන්න තාමත් පුහුණු වීම කරන ගමන් ඉන්නේ. ඒත් ඉතින් මින්නේට ටිකක් ලං වුණ ගමන් ජීව්ට නම් පුහුණු වීම තියා හොස්ම ගන්න එකත් අමතක වෙනවා. මින්නේටත් ඉතින් ඒකම තමයි සිද්ධ වෙන්නේ. ඔය විදිහට පුහුණු වීම කරද්දී ජීව්ගේ අතින් වැරදීමකින් එයාගේ ලී කඩුව එකපාරටම විසි වෙලා යනවා. මේක තව ටිකෙන් වදින්නේ ජීසේ දෙවියන්ගේ මූණේ. ඒ තන්ද වෙලාවට චූහුවන් දේවිය එයාගේ බලය පාවිච්චි කරලා ජීසේ දෙවියන්ව බේර ගන්නවා. අන්න මේ වෙලාවේ තමයි මින්නේ දකින්නේ එයාගේ යාළුවෝ දෙන්නා මෙච්චර වෙලා හොරෙන්ම එයයි ජීව් විදිහා බලාගෙන ඉඳලා තියෙන්නේ කියන එක. මින්නේ චූහුවන් දේවියගෙන් අහන්නේ ඔයත් දැන් ජීසේ කරනවා වගේ දේවල් කරන්නද හදන්නේ කියලා. ඒත් මේ දෙනා මින්නේට කියන්නේ කලින් කියලා ආවන අපිට මේ වගේ ලස්සන දර්ශනයක් දකින්න ලැබෙන්නේ නැහැ නේ කියලා.
මේ වෙලාවේ ජීසේ දෙවියන්ට ජීවෝ දැක්කට පස්සේ ජීවගේ අනාගතය සහ අතීතය ගැන පේනවා. ජීසේ දෙවියන් කියන්නේ කාලයට අධිපති දෙවියන් නිසා කෙනෙන්ගේ ඇස් දිහා බලලා ඒ කෙනාගේ අනාගතය සහ අතීතය ගැන කියන්න පුළුවන් හැකියාවක් ජීසේ දෙවියන්ට තියෙනවා. ජීසේ දෙවියන් මේ වෙලාවේ ජීවට කියන්නේ අපි දෙන්න සම්බන්ධයි කියලා මම හිතුවේ නැහැ කියලා. ඒ වගේම ඔයා ආපේ මොකටද කියන එක මතක තියාගන්න කියලා. ජීවට නම් මේ කිසි දෙයක් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. චූහුවන් දෙවිය ජීවට කියන්නේ ජීසේ දෙවියන් කියපු දේවල් ගැන ලොකුවට හිතන්න ඕනේ නැහැ. ඒ කියපු දේවල් මතක තියාගත්තම විතරක් ඇති කියලා. ඒ වගේම චූහුවන් දෙවිය මේ වෙලාවේ ජීවට කියන්නේ එයාව හොඳට හුරු පුරුදු හැඟීමක් එනවා කියලා. මේ චූහුවන් දෙවිය සහ ජීව අතර විශේෂ සම්බන්ධයක් තියෙනවා. ඒකත් ඔයාලට ඉස්සරහට දැනගන්න පුළුවන්. අලුත බඳපු දෙන්නව බලන්නේදී තෑග්ගක් අරන් එන්න බැරි වුණ නිසා චූහුවන් දෙවිය ජීවට එයාගේ බලය පාවිච්චි කරලා තෑග්ගක් දෙනවා. මේ තෑග්ගෙන් වෙන්නේ ජීවට එක වතාවක් කාලය සහ අවකාශය හරහා මින්ගේ ඉන්නතන බලා ගන්න පුළුවන් එක. එදාර ජීවට එයාගේ ඇඟෙන් අමුත්තක් දැනෙනවා. ජීවට හිතා ගන්න බෑ එයාගේ ඇඟට මොකද මේ වෙලා තියෙන්නේ කියන එක. ඉතින් මහ රෑම ජීව යන්නේ මෝහේ ගඟ ළඟට සංයව හම්බ වෙන්න. ජීව සංයුට එයාගේ අත පෙන්නලා අහන්නේ එයාට මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියලා. සංයු ජීවට කියනවා දැන් ජීව ළඟ එයාගේ දිව්‍යමය බලය නැති නිසා ඇඟ ඇතුලේ යක්ෂ බලය වර්ධනය වෙන්න පටන් අරන් කියලා. මේක නවත්තන්න නම් දිත්ව වගාව කරන්න ඕනේ කියලා සංයු කියනවා. මේ වෙලාවේ සංයු ජීවගෙන් අහන්නේ ඔයා මින්ගේ එක විවාහ වෙලා දැන් දවස් 100කටත් වැඩි. ඒත් ඔය දෙන්න අතර කිසිම සම්බන්ධයක් නෑ නේද කියලා. මොකද එහෙම තිබ්බනම් මේ විදිහට ඔයාගේ ඇඟේ යක්ෂ බලය වර්ධනය වෙන්නේ නෑ කියලා සංයු කියනවා. ඒ වගේම රජතුමා ජීවුව මින්ගේට විවාහ කරලා දෙන්න තවත් හේතුවක් තමයි මේක. මෙහෙම කියලා සංයු මින්ගේට හොඳටම බනින්නේ මින්ගේ ජීවිත හරියට සලකන්නේ නෑ කියලා. ඒ ජීව මේ වෙලාවේ සංයුට කියන්නේ මින්ගේට බනින්න එපා කියලා. මොකද මමවත් දැනග හිටියේ නැති නිසා මින්ගේත් මේක ගැන දැනගන්න විදියක් නෑනේ කියලා. අනිත් එක මින්ගේ මාව හොඳට බලා ගන්නවා. ඒ නිසා මේ දේවල් තාත්තට දැනගන්න දෙන්න එපා කියලා ජීව සංයුට කියනවා. මෙහෙම කියලා ජීව ආයෙමත් මින්ගේගේ මාලිගාවට යන්න පිටත් වෙනවා. ඊළඟ දවසේ උදේම ජීව මින්ගේව හම්බ වෙලා මේ හැම දෙයක් ගැනම කියලා අහන්නේ එයත් එක්ක ද්විතීයික වගාව කරන්න පුළුවන්ද කියලා. ඒ ජීව නම් මේ ද්විතීයික වගාව කියන්නේ මොකද්ද කියලාවත් දැනන් හිටියේ නැහැ. මේක ඇහුවට පස්සේ මින්ගේ ජීවව පරීක්ෂා කරලා බලද්දි දැනගන්නවා ඇත්තටම ජීවගෙන්ගේ අපිරිසිදු ශක්තියින් පිරීලා තියෙන්නේ කියලා. මින්ගේ හිතනවා ජීව මේ වගේ තත්ත්වයකට පත් වෙනකම්ම නොදැන හිටපු එක එයාගේ වැරැද්දක් කියලා. ඊළඟට මින්ගේ ජීව එක නිදහස් තැනකට ගිහින් එතන වටේට තිර රෙදි දාලා ද්විත වගාව කරන්න පටන් ගන්නවා. මින්ගේ ජීවගේ ඇඟේ තියෙන අපිරිසිදු ශක්තිය එයාගේ බලය පාවිච්චි කරලා ටිකෙන් ටික අයින් කරනවා. මේ වැඩේ කරගෙන යන අතරේ මින්ගේ ජීවට කියනවා ළඟට එන්න කියලා. මෙහෙම ටිකෙන් ටික ලඟ වෙලා අන්තිමට මේ දෙන පළවෙනි වතාවට කිස් කරනවා. ද්විත වගාවේ ප්‍රතිඵලයක් විදියට මේ වෙලාවේ ජීවට සිහිය නැති වෙනවා. මේ අතරේ අපිට පෙන්වන්නේ මෙච්චර කල් කොමා එකක හිටපු හුවාන්ට සිහිය එනවා. සිහිය ආව ගමන් හුවාන් මින්ගේව හොයන් යන්න හැදුවත් මාලිගාවේ සේවිකාවන් කියන්නේ මින්ගේ දෙවියන් මේ වෙලාවේ එයාගේ බිරිඳ එක්ක ඉන්නේ කියලා. මේක අහපු ගමන් හොඳටම කලබල වෙන හුවාන් අඬ අඬම දුවගෙන යන්නේ මින්ගේව බලන්න. ඒත් හුවාන් දකිනවා මින්ගේ ජීවව තුරුල් කරගෙන සතුටින් ඉන්නවා කියලා. ටික වෙලාවකින් සිහියෙන ජීව එයාගේ බලය පාවිච්චි කරලා අපගෙඩියක් මවලා ඒක මින්ගේට දීලා ලැජ්ජාවෙන් මෙතනින් දුවගෙන යනවා. ජීව ගියාට පස්සේ හුවාන් මින්ගේ එක කතා කරනවා. ඇත්තටම කතා කරනවා නෙවෙයි හුවාන් මේ වෙලාවේ යකා නටන එක තමයි කරන්නේ. හුවාන් මින්ගේට කියන්නේ එයා මින්ගේ වෙනුවෙන් හැමදාම ඉඳලත් අන්තිමට මින්ගේගේ බිරිඳ වුණේ වෙන කෙනෙක් කියලා. ඒ වගේම මම දැන් අනුගේ තැනක ඉන්න කෙනෙක් වෙලා තියෙන්නේ කියලා හුවාන් කියති. මින්ගේ කියන්නේ මේක අනුගේ තැනක් නෙවෙයි. මේක ඔයාගේ තාත්තගේ මාලිගාව. ඒ නිසා ඔයා මෙතන ඉන්න කියලා. හුවාන් ආයෙමත් මින්ගේගෙන් අහන්නේ ඔයා යාගේ බිරිඳයි ආදරෙන් සතුටින් මෙතන ඉඳි මම යාගේ සේවිකාව විදියටද මෙතන ඉන්න ඕනේ කියලා. මින්ගේ ආයෙමත් හුවාන්ට කියන්නේ ඔයාව කවුරුවත් සේවිකාවක් කරගන්නේ නැහැ. ඔයා අපි දෙන්න මෙතන ඉන්නකට කැමති නැත්තම් අපි දෙන්න මෙහෙන් යන්නම් කියලා. ඒත් හුවාන් ආයෙමත් මින්ගේට කියන්නේ මේක යුද්ධයේ දෙවියන්ගේ මාලිගාව. ඔයා ඔයාගේ මාලිගාවත් ඒකේ නවෙනුවෙන් අතාරින්නද හදන්නේ කියලා. ඊළඟට මින්ගේ කියන්නේ ඔය සංසුන් වුණාම අපි ආයෙත් කතා කරමු කියලා. මින්ගේ ජීව දුන්න ඇපල් ගෙඩිය ආදරෙන් තියන් ඉන්නව දැකපු නිසා හුවාන් සේවකීන්ට අණ කරනවා ඒ ගහ කපලා දාන්න කියලා.
ඊළඟ දවසේ ගාඩන් එකට ආව ජීව් දකින්නවා ඒ ගහ දැන් නැහැ කියලා. මේ වෙලාවේ මෙතනට හුවාන් එනවා. හුවාන්ව දකින ජීව් සතුට වෙනවා උනත් හුවාන් නම් හිත යට ලොකු වෛරයක් හංගගෙන ජීව්වක hina වෙලා කතා කරන්නේ. මේ වෙලාවේ හුවාන් ජීව්ට කියන්නේ මේ ගහ කැපුවේ මින්ගේ කියලා. ඒ වගේම මින්ගේ එයාට කවුරුවත් ලං වෙන එකටත් අකමැතියි කියලා හුවාන් කියනවා. හුවාන් ඊළඟට ජීව්ට කියන්නේ මින්ගේ ජීව්ගේ ඇඟේ තියෙන අපිරිසිදු ශක්තිය අයින් කරන්න දිත්ත වගාව කරන එකෙන් මින්ගේ ශරීරය දුර්වල වෙනවා කියලා. මින්ගේ එහෙම කරන්නේ එයාගේ ජීවිතය වෙනුවෙන් මොහේගංගේ ගෝත්‍රයට ණය ගැති නිසා කියලායි හුවාන් ජීව්ට කියන්නේ. හුවාන් මේ කියපු හැම දෙයක්ම බොරුවක් කියලා නොදන්න ජීව් තමාටම බැනගන්නේ මින්ගේගෙන් ඒ විදිය උදව්වක් ඉල්ලපු එකට. ජීව් හුවාන්ට කියන්නේ එයා ආයෙමත් මින්ගේ එක දිත්ත වගාව කරන්න යන්නේ නැහැ කියලා. මේ වෙලාවේ හුවාන් ජීව්ට කියන්නේ ආයෙමත් අපිරිසිදු ශක්තිය එකතු වුණාම මින්ගෙන්ට කරදර කරන්නේ නැතුව මංගාවට එන්න කියලා. හුවාන් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා නොදන්න ජීව් මේ හැම දෙයක්ම පිළිඅරගෙන හුවාන්ට ස්තුති කරනවා එයාට උදව් කරන එකට. මින්ගේට මේ වෙද්දි හැමතිස්සෙම මතක් වෙන්නේ ජීව්වම විතරයි. මින්ගේ ජීව් දුන්න ඇපල් ගෙඩිය දිහා බලාගෙන තනියම හිනාවෙන එක දකින හුවාන්ගේ හිතේ තියෙන වෛරය තවත් වැඩි වෙනවා. ඒ ජීව් හුවාන් කියපු දේවල් ඇත්ත කියලා හිතලා මින්ගේව මගහරින්න එයාගේ උපරිමෙන් උත්සාහ කරනවා. මේ වෙද්දි ආයේ ජීව්ට දිත්ත වගාව කරන්න දවස හරි නිසා මින්ගේ මුළු දවසම බලාගෙන ඉන්නවා ජීව් එයා ළඟට එනකම්. රෑ වෙනකම්ම බලන් ඉඳලා මින්ගේ තේරුම් ගන්නවා ජීව් අද එන්නේ නැහැ කියලා. මේකෙන් මින්ගේ හොඳටම අප්සෙට් වෙනවා. ඊළඟ දවසෙත් මින්ගේ කල්පනා කරන්නේ ජීව් ඇයි ඊයේ ආවේ නැත්තේ කියලා. මේ නිසා මින්ගේට වෙන කිසි දෙයකට එයාගේ අවධානය දෙන්න බැරි වෙලා තියෙන්නේ. මේ අතරේ හුවාන් කිව්ව විදියටම භූත ශක්තිය එකතු වුණාම ජීව් යනවා හුවාන්ව හොයාගෙන. හුවාන් ජීව් එක්කන් යනවා මාලිගාවේ ඇතුලේ තියෙන පොකුණක් ගාවට. ඊළඟට හුවාන් කියන්නේ මේ පොකුණෙන් නෑවම ඇඟේ තියෙන අපිරිසිදු ශක්තිය නැති වෙලා යනවා කියලා. මේක අහලා කොටක් සතුටින් ජීව් එයාගේ කකුලක් ඉස්සලම මේ පොකුණට දානවා. ඒත් එක්කම ජීව්ගේ ඇඟේ වතුර ගෑවෙද්දි ඒ දැන් පිච්චෙන්න පටන් ගන්නවා. මේක ගැන ජීව් හුවාන්ට කිව්වම හුවානු තමන්ගේ අත මේ වතුරට දාලා බලලා කියන්නේ එහෙම කිසිම දෙයක් නෑ කියලා. ඔයාගේ ඇඟේ තියෙන භූත ශක්තිය අයින් වෙද්දි ඒ වගේ දැනෙනවා ඇත්ත කියලා හුවාන් ජීව්ට කියනවා. ඉතින් මේ නිසා ජීව් අමාරුවෙන් වුණත් මේ වතුරට බහිනවා. මේකෙන් ජීව්ගේ මුළු ඇඟම පිච්චෙන්න පටන් අරන් ලොකු වේදනාවක් දැනෙනවා. ඒත් ආයෙත් මින්ගේට කරදර කරන්න බැරි නිසා ජීව් තීරණය කරනවා මේ වේදනාව කොහොම හරි දරා ගන්නවා කියලා. මේ වෙලාවේ ෆ්ලෑෂ්බැක් එකකින් පෙන්වන්නේ හුවාන් මේ පොකුණේ වතුරට EU ගෝත්‍රේ මායා වතුර එකතු කරනවා. මේ වතුර වලින් පිච්චෙන්නේ නැතුව ඉන්න කාටවත්ම පුළුවන් කමක් නැහැ. ජීව් මේ වතුරවල දුක් විඳින විදිය දිහා බලාගෙන හුවාන් ගොඩක් සතුටු වෙනවා. මේ අතරේ මින්ගේ අදත් බලාගෙන ඉන්නේ ජීව් එයි කියලා හිතාගෙන. මේ වෙලාවේ මෙතෙන්ට එන හුවාන් මින්ගේට කියන්නේ ජීව් එනකන් නම් මෙතන බලාගෙන ඉන්නේ ඒක කාලේ නාස්ති කිරීමක් විතරයි කියලා. මොකද ජීව්ට දැන් වෙන කෙනෙක් දිත වගාවට උදව් කරනවා කියලා හුවාන් මින්ගේට කියනවා. මින්ගේ හුවාන්ගෙන් අහන්නේ ඒක ඔයා කොහොමද දන්නේ කියලා. හුවාන් මින්ගේට කියනවා මාව විශ්වාස නැතන් ඒ ගැන ජීව්ගෙන්ම අහලා දැනගන්න කියලා. හුවාන් මේ විදිහට විශ්වාසයෙන් කියන්නේ හුවාන්ම තමයි ජීව්ට කිව්වේ මින්ගේ ඇහුවත් එයාට දැන් වෙන කෙනෙක් උදව් කරනවා කියලා කියන්න කියලා. හුවාන් මේකෙන් මින්ගේට අඟවන්න හදන්නේ ජීව්ට දැන් ආදරය කරන්න වෙන කෙනෙක් ඉන්නවා කියන එක. ඉතින් මේක මින්ගේ සම්පූර්ණයෙන්ම විශ්වාස කරේ නැතත් මින්ගේට පොඩි සැකයක් එනවා හුවාන් කිව්ව දේ ඇත්ත වෙන්නත් පුළුවන් කියලා. ඉතින් මෙතනින් අද එපිසෝඩ් එක ඉවර වෙනවා. හුවාන්ගේ මේ දුෂ්ට වැඩ නිසා අන්තිමට අහිංසක ජීවට සහ මින්ගේට මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා බලන්න අපි ඉක්මනටම ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙමු. එතකන් අපේ ආල්ලොන්ට සුබ දවසක්.